අධ්‍යාපන කටයුතු වල නිරත වෙන අය ගොඩක්ම පාවිච්චි කරන දෙයක් තමයි highlighters කියලා කියන්නේ. මේවා කර්මාන්ත ශාලාවල නිෂ්පාදනය කරන හැටි ගැන බලමු. 1960 ගණන්වලදී තමයි මේ highlighter pen නිර්මාණය කරන්නේ. මේ pen වල තියෙන තීන්දවල දීප්තිමත් වර්ණය සහ විනිවිද පෙනෙන ගතිය මේ pen වල විශේෂත්වයයි. මුලින්ම කරන්නේ කුඩා කැටවශින් එන ප්ලාස්ටික් සහ ඒ පෑනට අදාළ වර්ණය මේ යන්ත්‍රය තුළට දාලා රත් කරලා මේ ප්ලාස්ටික් එක උණු කරන එක. මේ විදිහට උණු වෙද්දි මේ යන්ත්‍රය මගින් උණු වෙලා තියෙන ප්ලාස්ටික් අච්චු වලට යොමු කරලා පෑන් බටේ නිර්මාණය කරනවා. ඊට පස්සේ ජලය මගින් මේ පෑන් බටේ සිසිල් කරනවා. ඊට පස්සේ මේ විදිහේ විනිවිද පෙනෙන ප්ලාස්ටික් බටවලට මේ යන්ත්‍රය මගින් පොලියෙස්ටර් පුළුන් මේ බට තුලට යොමු කරනවා. ඊට පස්සේ මේ යන්ත්‍රය මගින් මේ බටේ එක පැත්තක් ප්ලාස්ටික් වලින් හදපු මූඩියකින් වහනවා. දැන් මේ වට යොදන සායම් වර්ගය නිර්මාණය කිරීම මෙතනදී සිද්ධ වෙනවා. නිර්මාණය කරපු තීන්දවල සාන්ද්‍රණය නිසියාගයක තියනවාද කියලා මේ විදිහට පරීක්ෂා කරනවා. මේ විදිහට හදපු තීන්දයක පොම්පයක් මගින් උරාගෙන අඟල් 6ක් දිගේ ඉදිකට්ටක් මගින් මේ යන්ත්‍රය මේ පෑන් බටවල තියෙන පුළුන් වලට තීන්ත පුරවනවා. ඊට පස්සේ මේ යන්ත්‍රය මගින් මේ පෑන් බටවලට තුඩ සවි කරනවා. ඊට පස්සේ මේවට අදාළ වර්ණය අනුව මේ පෑන් වලට මූඩිය මේ යන්ත්‍රය මගින් සම්බන්ධ කරනවා. අන්තිමට මේ යන්ත්‍රය මගින් ඒ අදාළ කම්පැනිගේ නම මේ පෑන් මතට print කරනවා. අන්තිමට මේ පෑන් වලින් කීපයක් අරන් මේ වගේ ප්ලාස්ටික් එකක් මතට round 1000ක් පමණ අඳිනවා. මේ පරීක්ෂණයෙන් සමත් වුණ මේ පෑන් ටික පෙට්ටි වලට දාලා කඩවල් වලට යොමු කරනවා. එහෙනම් මේ වගේ අලුත් දේවල් හැමදාම අහන්න අමතක නොකර මේ channel එක subscribe කරන්න.